මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලයේගම කන්දේ গিදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි. ආදිවස්තුක ශීලයේ සමාදන් වෙන නමස්කාරය කියන්. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි තුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි තတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි තတိယံපි ධම්මං සරණං ගච්ඡාමි තတိယံපි සංඝං සරණං ගච්ඡාමි සරණගමනං සම්පූර්ණං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි ආමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි පරිසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි පිසරණේන සද්ධින් ආජීවට්ඨමක සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේ ධම්මං සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මසවන කාලෝ අයං භදන්තා ධම්මසවන කාලෝ අයං භදන්තා ධම්මසවන කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස තණ්හා ဒුතියෝ පුරිසෝ දීඝ මන්ධාන සංසරං ඉත්ථා භාවං යථා භාවං සංසාරං නාතිවන්තති ඒතමාදීනමං යන්ත්වා තණ්හා දුක්ඛස්ස සම්භවං විතතං හෝ අනාදානෝ සතෝ භික්ඛු පරිම්බදේති සදහවත් පින්නතුනි සත්වයා භවෙන් භවයට සැරිසරන්නේ තෘප්තියක් නැති සෙවිල්ලක යෙදමින් බව තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකයාට හෙළි කර වදාළා. සසර පෑදම දුකක් බව නොතේරෙන්නේත් ඒ සෙවිල්ලෙන් තෘප්තියක් ලැබිය හැකිය කියන අවිද්‍යාව නිසායි.
තෘප්තියක සේයාවක් පෙන්වමින් පිටිපස්සෙන් ඉඳගෙන සත්වයා පොළඹවන ඒ බලවේගය තණ්හාවයි. තණ්හාව දෙවැනිය කරගෙන දීර්ඝ කාලයක් සත්වයා සසර සැරිසරන බව ප්‍රකාශ කරන මේ ගාථා දෙක අද අපි 17 වෙනි පටිච්චසමුප්පාද දේශනාවට මාතෘකාව කරගෙන පටිච්චසමුප්පාද ධර්මය තුල තණ්හා වැදගත් වන හැටි සාකච්ඡා කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. මේ ගාථා දෙකක් දකින්න ලැබෙන්නේ සුත්ත නිපාතේ ද්වේතානුපස්සනා සූත්‍රයේ. මේ සූත්‍රයේන දේශනා රටාව මීට කලින් අපි පැවැත්වූ පටිච්චසමුප්පාද දේශනා ගණනකදීම මේ පින්නතුන්ට පැහැදිලි කරලා දීලා තියෙනවා. ද්වේතාවක් පිළිබඳ අනුපස්සනාවකට තුඩු දෙන අන්දමින් ධර්මකාරණයි කියන එක ඉදිරිපත් කරන මේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ තණ්හාව පිළිබඳ ද්වේතාව ඉදිරිපත් කරන්නේ මෙන්න මෙහිමයි. මහණෙනි, මනමින් ද්වේතානුපස්සනාවේදී මේ තවත් ක්‍රමයක් තිබිය හැකිදයි අසන්න උන් නැතොත් තිබිය හැකියයි කිව යුතුය. කෙසේද තිබිය හැක්කේ? යම්තා දුකක් හට ගැනීද ඒ සියල්ල තණ්හාව ප්‍රත්‍යේනි. මේ එක අනුපස්සනාවකි. තණ්හාවගේම නිරවශේෂ විරාග නිරෝධයෙන් දුකෙහි හටගැන්මක් නැත. මේ දෙවෙනි අනුපස්සනාවයි. මහණෙනි, මනවින් මේ ද්වේතානුපස්සනාවේ යෙදෙමින් අප්‍රමාදීව කෙලස්තවන වීරයන් යුක්තව වෙසෙන භික්ෂුවකට ඵල දෙකකින් එකක් බලාපොරොත්තු විය හැකියි. දිටුදැමිය හිමාරක් ඵලයේ හෝ උපාදාන යමක් ශේෂව ඇතොත් අනාගාමි ඵලයේ හෝ. මේ විදිහට හඳුන්වලා තමයි බුදුරජාණන් වහන්සේ අර අපි මාතෘකා කළ ගාථා දෙක වදාළේ. තණ්හා දුතියෝ පුරිසෝ දීඝ මද්ධාන සංසරං. තණ්හාව දෙවැන්නිය කරගත් පුරුෂයා දීර්ඝ කාලයක් තිස්සේ සැරිසරන්නේ ඉත්ථභාවං යථාභාවං සංසාරං නාතිවත්තති. මෙසේ බවත් අන්සේ බවත් අතර කෙරෙන මේ සංසාරය ඉත්ථභාවං යථාභාවං මෙසේ බවත් අන්සේ බවත් අතර තියෙන මේ සංසාරය නොඉක්මව ඊළඟට ප්‍රකාශ කරනවා. ඒත මාදීනවං ඤත්වා තණ්හා දුක්ඛස සම්භවං. දුකේ හටගැන්ම වන තණ්හාවේ මේ ආදීනවය දැන වීත තණ්හෝ අනාදානෝ සතෝ භික්ඛු පරිබ්බදේ. තණ්හාව දුරු කරලා අල්ලා ගැනීමෙන් තොරව සතිමත් භික්ෂුව හැසිරෙන්නේ. ඉතින් මෙන්න මේ තණ්හාව ගැන කියනකොට පළමුවෙන්ම අපි මතක් කරගන්න ඕන පටිච්චසමුප්පාද ධර්මයේ තණ්හාව සඳහන් වෙන ආකාරය. මේ පින්වතුන් කවුරුත් ඒ අංග 12 පටිච්චසමුප්පාද ධර්මය දන්නවා. ඒක මෙන්න මේ විදිහට සඳහන් වෙන්නේ. වේදනා පච්චයා තණ්හා, තණ්හා පච්චයා උපාදාන. තණ්හාව ඇති වෙන්නේ වේදනාව ප්‍රත්‍යයෙන්. ඒ වගේම තණ්හාව උපාදානයට ප්‍රත්‍යක් වෙනවා. ඔන්න ඒ කාරණේ මතක තියාගන්න ඕන. දෙපැත්තෙන්ම තණ්හාව දෙපැත්තේ තියෙන මේ ප්‍රත්‍ය දෙක. ඊළඟට බුදුරජාණන් වහන්සේ සංයුත්සංගයේ නිදාන සංයුත්තේ පටිච්චසමුප්පාද විභංග සූත්‍රයේදී තණ්හාව හඳුන්වලා දෙන්නේ 6 ආකාරයකටයි. ඉන්ද්‍රියාරම්මන අනුව මොනවද 6? රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා. ඔය විදිහට 6 ආකාරයකටයි ඒක එතෙන්දි දක්වන්නේ. නමුත් මේ පින්තුන් වඩාත් අහලා තියෙන ඉතාමත්ම ජනප්‍රිය හැඳින්වීම අපට එන්නේ ධම්ම චක්කප්පවත්තන සූත්‍රයේ. ඔය පිරිත් කියන පින්තුන් හිතන් හොදට දන්නවා, පිරිත් අහන පින්තුන්. ඒකෙදි බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය විග්‍රහයේදී දුක්ඛ සමුදය ආර්ය සත්‍ය විග්‍රහ කරන්නේ තණ්හාව ආශ්‍රයෙන්. ඒ පාඨය අපි බොහෝ අවස්ථාවල මතු කරලා දුන්නා. මේ පින්වතුන්ට නොයෙකුත් හේතුන් නිසා යායන් තණ්හා පූර්ණෝ භවිකා නන්දි රාග සහගතා తත්‍ර తත්‍රා අභිනන්දිනී සයතිදං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා. ඒ මේ තණ්හාව අන්න පූර්ණෝ භවිකා නැවත භවයක් ඇති කරන ස්වභාවය මේ තණ්හාව කියනවා. ඒ වගේම පූර්ණෝ භවිකා නන්දි රාග සහගතා තුටුවීම් ඇලීම් සහිත. ඊළඟට తත්‍ර తත්‍රාභිනන්දිනී ඒ තැන සතුටු වන ස්වභාවය ඇති. ඔන්න තණ්හාව හඳුන්වන ඒ පද තුන. ඊළඟට ඒ වගේම ඔන්න ඊළඟට කියවෙනවා කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. කාම තණ්හා කියන්නේ පංචකාමයේ කාම සත්වස්තුන්ට ඇති තණ්හාව. භව තණ්හා කියන එක අපිට තේරුම් කරන්න තියෙන්නේ තව දිගට කියන්න තියෙන කෙටියෙන් කියතොත් ඔය ශාස්ත්‍රීය දෘෂ්ටි ආදී තියෙන ආකාරයට ආත්මයක පැවැත්ම දිගට දිගට පවත්වා ගැනීමට යන තණ්හා, තියෙන තණ්හා.
විභව තණ්හා කියලා කියන්නේ ඒත් ආත්මයක් පිළිබඳ හැඟීම හා සම්බන්ධයි. උච්ඡේදවාදය හා සම්බන්ධ ආත්මික විනාශය, මරණින් මතු විනාශය සිදුවේ කියන අන්නේ තණ්හාව. ඒකට පිළිබඳ තණ්හාව. කෙටින් ඒක සලකගත්තොත් එතකොට ඒ මහා ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ තණ්හාව ගැන එහෙම හැඳින්වෙනවා. නමුත් ඔන්න විශේෂ කාරණයක් මේ පින්වතුන්ට මතු කරනවා හිත යොදන්න. අංගුත්තර නිකායේ ටික නිපාතේ තිත්ථායතන සූත්‍රයේදී මේ අපේ බුදුරජාණන් වහන්සේම එතෙන්දි මෙන්න මෙහෙම ප්‍රකාශ කරනවා. කතමංච භික්ඛවේ දුක්ඛ සමුදයං අරිය සත්‍ය. මහණෙනි, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය කුමක්ද කියලා ඉදිරිපත් කරන්නේ තණ්හාව නෙවෙයි, අර අංග 12කින් සමන්විත පටිච්චසමුප්පාදයයි. අවිද්‍යාපත්‍ය සංඛාර, සංඛාරපත්‍ය විඥාන, විඥානපත්‍ය නාම රූපං. ඔය විදිහටයි දක්වන්නේ. ඉතින් කෙනෙකුට මේක ගැටලුවක් වෙන්න ඉඩ තියෙනවා. ඇයි බුදුරජාණන් වහන්සේ පරස්පර විරෝධී දේශනාවක් වගේ එකක් කළේ? අතින්දි ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී තණ්හාව කියලා දුක සමුදය. මෙතෙන්දි කියනවා අවිද්‍යාපත්‍ය ආදී මේ අංග 12. අපි මේක කොහොමද තේරුම්ගන්නේ? කෙනෙකුට හිතන්න පුළුවන් ඇයි බුදුරජාණන් වහන්සේ මේ දුක්ඛ සමුදයට අවිද්‍යාව කියන කිව්වේ නැත්තේ? දුක්ඛ සමුදය කියන්නේ කෙනෙකුට. දැන් මේ පින්වතුන් හොඳින් දන්න කාරණයක්, මේ අම්මා ගැන කියනකොට තාත්තා කෙනෙක් ඔහේ ඉන්හරි ඉන්න බව දන්නවනේ. අන්නේ වගේ ඒ තාත්තා ගැන කියවෙන්නේ ඔන්න අර අවිජ්ජා පත්‍යාදී ඒ පටිසම්පාද ධර්මය. මම මේක තේරුම් කර දෙන්නම්. මීට කලින් අපේ පටිසම්පාද දේශනාවල මතු කර දුන්න විශේෂ කාරණිය තමයි මේ පටිසම්පාද ධර්මයේ ඊතාත්ම වැදගත්ම තැන අවිජ්ජා නෙවේ. විඥාන නාම රූප අපි දියසුලිය කියලා හඳුන්වුවේ ඒ අන්‍යෝන්‍ය ප්‍රත්‍ය සම්බන්ධතාවයි පටිසම්පාදේ කේන්ද්‍රස්ථාන. ඒකට අවිජ්ජාව කියන්නේ මොකද්ද? අවිද්‍යාව කියන මෙන්න මෙහෙම තේරුම් ගන්න තේරුම් කරොත් වැඩිය ලේසි මේ පින්නතුන්ට. අවිද්‍යාව කියන අන්ධකාරය තුල සංස්කාර කියලා කියන අඳුරේ අතපත ගෑමක් කෙරෙනවා. ඒ අඳුරේ අතපත ගෑමට අහු වෙන දෙකක් තියෙනවා, විඥානයයි නාම රූපය. ඔය විඥානයයි නාම රූපය අතර ඇත්ත වශයෙන් තියෙන අන්‍යෝන්‍ය ප්‍රත්‍ය සම්බන්ධතාව. නමුත් සාමාන්‍ය ලෝකයා ඒක තේරුම් ගන්නේ නැහැ. ඒ වෙනුවට මේක දෙකක් හැටියට ගන්න. ඒ දෙකක් හැටියට ගැනීම නිසා තමයි ලෝභ, දෝෂ, මෝහ, ඇලුම් ගැටුම්, මුලාවීම් ඔක්කොම තියෙන්නේ. ඉතින් මේක තේරුම් කරන්න ඕන උපමා අපි කොතිකුත් කියලා තියෙන යන්තමින් මතක් කර ගැනීම සෑහෙන. සරලම උපමාව අපේ නිවනේ නිවීම දේශනාවේ නිවන පොත්වල එමත් වෙනවා. මේ පින්නතුන් කියලා තියෙනවා. ඒ දණ්ඩ උඩ බල්ලා. ඒ දණ්ඩ උඩ යන බල්ලෙක් තමන්ගේම ඡායාව දැකලා වෙන බල්ලෙක් කියලා හිතලා පිටක වාල්ගේ හොලවාල්, සමහරයට ගොරවාල්, එහෙම නැත්නම් කුතුහලෙන් බලාල්. අන්න ලෝභ දෝෂ මෝහ. ඒ උපමාව අපි තවත් නවීකරණයක් කළා. අපි මේ දැන් ඒක බොහෝ දිනකට රසවත් කතාවක් බවට පත් වෙලා තියෙනවා. වඩා කලාත්මක අන්දමින් ඉදිරිපත් කළ නාසිසස් කතාව. ඒකෙදි කිව්වේ පැරණි ග්‍රීක දේව කතාවක් ආශ්‍රයෙන් නාසිසස් නැමැති ග්‍රීක තරුණයා තමන්ගේ රූමත් මුහුණ කවදාවත් දැකලා නැහැ. කැලේ ඉපකුණට නැඹුරු වෙනකොට ඒක වතුරේ තියෙනවා දැකලා රැවටුණා දෙවඟනක් කියලා. රැවටිලා දෙවඟන වැළඳ ගන්න නිරර්ථක උත්සාහයක් දින ගණනක් කරලා එතනම මළා. එතකොට අන්න ඒකත් අර වගේ. එතකොට තමන්ගේම ඡායාව. ඒක නොදැනීම නිසා අරක වුණේ. තවත් මේකට නොයෙකුත් උපමා අපි දීලා තියෙනවා. අනිත් පැත්තෙන් මේ දෙකක් පිළිබඳ හැඟීම පෙන්වුම් කරන්න මේ පින්නතුන්ට මතකයි. අපි ආරම්භක දේශනාවේ අජිත් සුමිද්දාන් යදිල්ල ගැන කිව්වා. දෙන්නා එකතු වෙලා දාංකෙත හදාගෙන අන්තිමට ජය පරාජය පිළිබඳ මහපට ලැබිල්ලක් වුණා. අජිත් සුමිද්දාන් යදිල්ල. ඒ වගේම ඔය දැන් මේ පින්නතුන් බොහොම දෙනා දන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ පිල් දෙකක් බෙදුණු හැටි අමතක වෙනවා. පිල් එක බෙදුනට පස්සේ අන්‍යෝන්‍ය ප්‍රත්‍යතාව අමතක වෙනවා. ඒ වගේම තමයි සිනමා උපමා ආදී නානා ප්‍රකාර උපමා අපි දීලා තියෙනවා. ඒවා තුලින් හිතා ගන්න පුළුවන් ලෝකයාට තේරුම් ගන්න බෑ මේ අන්‍යෝන්‍ය ප්‍රත්‍ය සම්බන්ධතාව. ඉතාම සියුම් දෙයක්. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ඒක කදිමට පෙන්නුම් කළා අර බටකොටු මිටි දෙකේ උපමාවෙන්. බටකොටු මිටි දෙකක් එකකට එකක් උඩින් හේතු වෙන විදිහට තිව්වොත් ඒක ඇද්දහම මේක වැටෙනවා. මේක ඇද්දහම ඒක වැටෙනවා. ඔන්න අන්‍යෝන්‍ය ප්‍රත්‍ය සම්බන්ධතාව. ඉතින් මේක දෙකකුත් නෙවෙයි එකමත් නෙවෙයි. ඉතින් මේක සමහර වෙලාවට තෝරන්න මේ මම ওই ගොඩේ උපමාවක් බැරිම තැන කියනවා මෙහෙම එකක්. විඥාණයෙන් ඇහුවොත් අමුසේ කවුද කියලා. නාම රූපයෙන් අහන්නේ කියලා. නාම රූපයෙන් අහන්නේ ඇහුවොත් අමුසේ කවුද කියලා විඥාණයෙන් අහන්නේ කියලා. ඒ තරමට දෙක එකට එකක් සම්බන්ධයි. නමුත් ලෝකයක දන්නේ නැහැ අර විදිහට පිල් හැටියට දෙක බෙදිලා. ඔන්න එතකොට ඒ කිව්වේ
විඥානයත් නාම රූපයත් අතර අන්‍යෝන්‍ය සපත්‍ය සම්බන්ධතාවය ගැන අපි කොතිකුත් කියලා තියෙනවා. ඊළඟට හිතලා බලන්න, දැන් මම මේ කියන එක වැරදිද කියලා බලන්න. නාම රූපයම තමයි ආයතන 6 හැටියට බෙදලා යන්නේ. ඒකෝට ආයතන 6 තුල අන්න හරියටම අර අර කියාපු තණ්හාවේ ක්‍රියාත්මක බව හොඳට පැහැදිලි වෙන බව අපි දැනටම කියලා තියෙනවා. රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, අසත් රූපයක් නිසයි චක්කු විඥානය පහළ වෙන්නේ. අර නිසා බව අමතක වෙලා ඇස රූපය ඔස්සේ දුවන, කන ශබ්දය ඔස්සේ දුවන දෙකක් හැටියට අරගෙන. අන්න එතකොට මේ මුලාව තමයි අන්තිමට පංච උපාදානස්කන්ධය, ලෝභ දෝෂ මෝහ එකතු වෙලා පංච උපාදානස්කන්ධයට එකතු වෙන්නේ. මේ අපි දක්වන විග්‍රහය පොතපතේ නැත්නම් විග්‍රහවලට ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. මොකද අටුවාචාරින් වහන්සේලා විහිසෙනවා අවිද්‍යාවේ මූල හේතුව සොයන. අවිද්‍යාවේ මූල හේතුවක් සෙවිල්ල අවශ්‍ය නැහැ. අවිද්‍යාව තමයි තාත්තා. එන විදිකින් කියනවා. ඒකට අවිද්‍යාව පසුබිම තුල කෙරෙන සංස්කරණයෙන් අන්න විඥාන නාම රූපේ ද්වේතා මතුණා. එතන ඉඳලා දෙකක් හැදුණා. දෙකක් වුණාට පස්සේ දෙකක් හැටියට ගත්ත ලෝකය. එතන ඉඳලා තමයි තණ්හාව ක්‍රියාත්මක වෙන්නේ. ඒක නිසා තමයි ඇතම් තුන් වල සමිද්දි සූත්‍ර ආදී කියවෙන්නේ අච්චච්ච තණ්හං ඉද නාම රූපේ. තණ්හාව කපා හරින්නේ මේ නාම රූපය පිළිබඳව. ඒකට මේ නාම රූපයම තමයි අර සලායතන හැටියට බෙදලා යන්නේ. ඔන්න ඒ ටික සෑහේ කියලා හිතනවා. ඒක නිසා පරස්පර විරෝධීත්වයක් නැහැ. බුදුරජාණන් වහන්සේ පටිච්චසමුප්පාද දේශනාව ඉදිරිපත් කළේ ඇතැම් තැන්වල දුක්ඛ සමුදය ආර්ය සත්‍ය හැටියට කියලින්ම සඳහන් වෙන්නේ පටිච්චසමුප්පාදයයි. බොහෝ දෙනාට ඒක තේරුම් ගන්න බැහැ. දැන් අපි කිව්වේ තණ්හාවේ පසුබිමයි. ඔන්නකොටම පටිච්චසමුප්පාද ධර්මයේ තුල තියෙනවා තණ්හාවේ පසුබිමයි, අවිද්‍යාව පසුබිමයි. ඒක අර විදිහට අර දියසුලියට හැරිලා අන්තිම එක තුලින් අන්‍යෝන්‍ය ප්‍රතිතාව ලෝකයාට වැටහෙන්නේ නැහැ. ඒක ලෝකයා ඉන්නේ හැමතිස්සෙම කොන් දෙකක් අන්ත දෙකක්. ඒක නිසා ඒ තුලින් අර කිව්ව ඇලීම් ගැටීම් මුලාවීම් නැති වෙන අවසාන ප්‍රතිඵලය දුක පංච පාදනස්කන්ධ යති. ඉතින් ඒ ටික එහෙම කිව්වා නම් ඔන්න ඊළඟට ඇත්ත වශයෙන්ම දුක්ඛ සමුදය ආර්ය සත්‍ය පිළිබඳව තව ටිකක් කියන්න ඕනේ. අරක ගැන දැන් අර චතුරාර්ය සත්‍ය දේශනාවේදී බුදුරජාණන් වහන්සේ දුක්ඛ සමුදය ආර්ය සත්‍ය කියලා කිව්වේ තණ්හාව. ඊළඟට දුක්ඛ නිරෝධය ගැන කියනකොටත් ඒත් අවිද්‍යාව සඳහන් කරේ නැහැ. තස්සායව තණ්හායාසේස විරාග නිරෝධෝ චාගෝ පටිනිස්සග්ගෝවාසින් එම තණ්හාව ගීම නිරවශේෂ විරාග නිරෝධයේ දුක්ඛ නිරෝධය. කෙනෙකුට අහන්න පුළුවන් කෝ අවිද්‍යාව කියලා. ඊළඟට මේ කියාපු තිත්ථායතන සූත්‍රයේ දුක්ඛ නිරෝධය දක්වන්නේ අර පටිසම්පාද ධර්මය පටිලෝම වාරේ. අවිද්‍යාවත්වේ වාසේස විරාග නිරෝධා සංඛාර නිරෝධවාසි වශයෙන් අවිද්‍යාව නිරුද්ධ කරනකොට අනිත් ඔක්කොම නිරුද්ධ වෙලා යනවා. ඔන්න ඊළඟට එතන ඉඳලා අපි දැන් ඊටත් වඩා සවිස්තර එතවශයෙන් ත්‍රිපිටකයේ ඉතාමත්ම සවිස්තර විග්‍රහය තියෙන දුක්ඛ සමුදය ආර්ය සත්‍ය පිළිබඳව දීඝනිකායේන මහා සතිපට්ඨාන සූත්‍රය. ඒකෙදී බුදුරජාණන් වහන්සේ තණ්හාව ඇති වෙන තැනත් රිංගගෙන හැංගිලා ඉන්න තැනත් ප්‍රකාශ කරනවා මෙන්න මේ විදිහට. සාකෝපණේසා තණ්හා කත්ථ උපජ්ජමානා උපජ්ජති කත්ථ නිවිසමානා නිවිසති. සංඛ්‍යා වහන්සේලා අමතලා ප්‍රශ්නයක් හැටියට ඉදිරිපත් කරනවා. තේරුම් කරන්න කලින් මේ තණ්හාව උපදින්නේ දැන් අපිට මේ තණ්හා කියන වචනේ පාලි භාෂාවේ ස්ත්‍රීලිංගිකයි. ඒක අපිට උපකාර වෙනවා අම්මා කියන කතාවත් එක්ක. ඇත්ත වශයෙන්ම ඇතම් සූත්‍රවල තියෙනවා තණ්හා ජනිතී පුරිසං කියලා. පුරුෂයා උපදවන්නේ තණ්හාවයි. අම්මා. තණ්හාව තමයි අම්මා. ඉතින් මෙතෙන්දිත් අර සාකෝපණේසා තණ්හා කියන එක අපි පැරණි ක්‍රමයේ තේ එක අර ලිංගික ඒවත් ගෙව්වොත් මෙහෙම කියන්න වෙන්නේ. මේ තණ්හාව තුමෝ පැරණි විදියට කියන තණ්හාව තුමෝ උපදින්නේ කොතැනක උපදීද? නිවිසමානා කියන වචනේ තේරුම පින්නතුනි මේ වැදගෙන හැංගිලා ඉන්නවා රිංගගෙන ඉන්නවා කියලා කියන්නත් ඇති. ඒ වැදගෙන සිටින්නේ කියලා කියමු. එතකොට උපදින්නේ කොතැනක උපදීද? වැදගෙන සිටින්නේ කොතැනක වැදගින්නේද? ඔන්න ඊළඟට බුදුරජාණන්සේ පිළිතුර දෙනවා. යම් ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සාතන්හ උපජ්ජමානා උපජ්ජති එත්ත නිවිසමානා. ලෝකේ යමක් ප්‍රිය අන්න මේ වචන දෙක මතක තියාගන්න. පිය රූපං කියන්නේ පින්නතුනි රූප කියලා එතන යොදලා තියෙන පාලි භාෂාවේ කියන ප්‍රිය ස්වභාවය ඇති කියන එක. යම ප්‍රිය ස්වභාවයක්ද සාත රූපං කියන වචනෙත් ටිකක් තෝරන්න අමාරුයි. සාත කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපිට කියන්න පුළුවන් සුවදායක, එහෙම නැත්නම් මිහිරි. එතකොට මෙන්න මේ විදිහට හිතාගන්න උපදින තැන නෙමෙයි කියන්නේ. යමක් ලෝකී ප්‍රිය ස්වභාවයක්ද සුවදායක ස්වභාවයක්ද අන්න එතනයි තණ්හාව උපදින්නේ හැංගිලා ඉන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ ඒක විග්‍රහ කරන මේ විදිහට පිංච ලෝකේ ප්‍රිය රූපං සාත රූපං යත්තේ සාතණ්හා උපජ්ජමාන උපජ්ජති. මොකද්ද ලෝකයේ ප්‍රිය රූප සාත රූප? ඔන්න එතන දීර්ඝ ලයිස්තුවක් බුදුරජාන්සේ දෙනවා. පළමුවෙන්ම මෙන්න මේ විදිහට ආරම්භ කරන්නේ. චක්කුම් ලෝකයේ ප්‍රිය රූපං සාත රූපං එත්තේ සාතන්නා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවිසමානා නිවිසති. ඇස ලෝකයේ ප්‍රියයි.
ඇස ලෝකයාට ප්‍රිය. එතනයි තණ්හාව උපදින්නේ, එතනයි තණ්හාව ලැබගෙන හැංගිලා ඉන්නේ, ත්‍රිංගගෙන ඉන්නේ කියලා. ඔන්න එතන ඉඳලා මම කෙටියෙන් කියන්නම් තේරුම් ගන්න. ඇස, කන, නැහය, දිව, කය, මන කියන ආධ්‍යාත්මික ආයතන හය තුලත් තණ්හාව උපදිනවා, හැංගිලා ඉනවා. ඊළඟට දෙවෙනුව කියවෙනවා බාහිර ආයතන හය. රූප, සද්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන ඒවත් ප්‍රිය රූපයි, සාත රූපයි, ප්‍රිය ස්වභාවයක් තියෙන ලෝකයාට. ඒක නිසා එතනත් හැංගිලා ඉන්නවා. ඒ පමණක් නෙවෙයි, ඊළඟට කියනවා ඒ දෙක නිසා ඇති වෙන චක්කු විඥාන, සෝත විඥාන ආදී විඥාන හයත් ලෝකයාට ප්‍රිය ස්වභාවයක් තියෙනවා, සුවදායක. ඒක නිසා එතනත් හැංගිලා ඉන්න තන උපදින්නෙත් එතනයි. ඊළඟට කියනවා චක්කු සම්පස්ස, ඊළඟට ඒ දෙක නිසා ඇති වෙන චක්කු සම්පස්ස, සෝත සම්පස්ස, ගාන සම්පස්ස, ඒ විඥාන ඊළඟට කියලා ඒ ස්පර්ශ හයක්, චක්කු සම්පස්ස ආදී ස්පර්ශ හය තුලත් තණ්හාව හැංගිලා ඉන්නවා. ඊළඟට කියනවා චක්කු සම්පස්ස ජා වේදනා, ඒ ස්පර්ශ නිසා ඇති වෙන වේදනා තුලත් තණ්හාව හැංගිලා ඉන්නවා. ඊළඟට කියනවා රූප සංඥා, රූප සංඥාව තුලත්, රූප සංඥා, සද්ද සංඥා, ගන්ධ සංඥා ආදී වශයෙන් ඒ සංඥා තුලත් හැංගිලා ඉන්නවා. ඊළඟට කියනවා රූප සංචේතන, සද්ද සංචේතන. සංචේතන කියන්නේ පින්වතුනි රූපය ගැන හිතීම. ඒකත් ප්‍රිය රූපයි. ලෝකයා කැමති රූපය ගැන හිතන්නේ. රූපේ සංද්‍ය සද්ද ගැන හිතන්නේ. එතනත් හැංගිලා ඉන්නවා. ඔන්න ඊළඟට කියනවා මහා පුදුම දෙයක්. ඒක තේරුම් ගන්නත් අමාරු. රූප තණ්හා ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා උපජ්ජමාන උපජ්ජති. මහා පුදුම කියමනක් ඒක. ලෝකයාට රූප තණ්හාවත් ප්‍රියයි. රූප තණ්හාවත් සුවදායකයි. ඒක නිසා එතනත් තණ්හාව ලැබගෙන ඉන්නේ. එතකොට තණ්හාව දෙවරක් කියවුණා. මේක හිතාගන්න බැරි වැඩි දෙයක්. ලෝකයාට රූප තණ්හාව, සද්ද තණ්හාව ඒකත් ප්‍රියයි. ඒ නිසා තණ්හාව තුලත් තණ්හාව තියෙන. කොහොමද වැඩි? රූප තණ්හා, සද්ද තණ්හා ඒක තුලත් තණ්හාව ඇති. උපදිනවා, ඒක තුලත් හැංගිලා ඉන්නවා. ඊළඟට කියනවා රූප විතක්කෝ. රූප විතක්කයත් ඒ වගේම ප්‍රිය ස්වභාවයක් සාතුරුයි. රූපය ගැන හිතන්නත් කැමති. ඊළඟට රූප විචාරෝ. ඔන්න ඔය දැන් මං කිව්වේ දසවිධ විග්‍රහයක්. මහා සතිපට්ඨාන සූත්‍රයේ ඔය විදිහට තණ්හාව ඇති වෙන තැනත්, ලැබගෙන ඉන්න තැනත් ඔය විදිහට කියලා එතෙන්දිත් අරාර වගේම ඒකේ ඊළඟට ඒ ඇති වෙන තැනනේ එහෙම කිව්වේ. ඔන්න ඊළඟ වාරයේ කියන්නේ නිරෝධය පිළිබඳව මේ විදිහට කියනවා. ටිකක් කිව්වහම තේරුම් ගන්න බලන්න. අහනවා සාකෝපණේසා තණ්හා කත්ථ පහියමානා පහියති කත්ථ නිරුද්ධමානා නිරුද්ධ. එබඳු ඒ තණ්හාව කොතැනද ප්‍රහීනවන්නේ, කොතැනද නිරුද්ධවන්නේ? ඒ තර විදිහට තමයි. ඒ යම් තැනක ඇති වුණා නම් යම් ලෝකයේ ප්‍රිය රූපං, ඒ ප්‍රිය රූප ඒ තැන්වලම තමයි මේක නැති වෙන්නේ. අන්න එහෙම. එතකොට ඒ මහා සතිපට්ඨාන සූත්‍රයේ ඒ විදිහට සවිස්තර විග්‍රහයක් තියෙනවා. ඔන්න ඊළඟට අපි යමු. වටිනා සූත්‍රයක් තියෙනවා. ඊළඟට අපි එළියට ගන්න ඕන වටිනා සූත්‍රයක් මජ්ජේ සූත්‍රය කියලා එකක් තියෙනවා. අංගුත්තර නිකායේ චක්ක නිපාතේ කීපවරක් අපි ඒක ගැන මෙත් සාකච්ඡා කරලා තියෙනවා. තණ්හාව ගැන කියනකොට ඒක විශේෂයෙන්ම සඳහන් කරන්න වෙනවා. මජ්ජේ සූත්‍රයේ අපි සූත්‍ර මේ දේශනා ගන්නකදී ඒක තියෙන්නේ අංගුත්තර චක්ක නිපාතේ. මෙහිමයි තියෙන්නේ නිදාන කතාව කියනකොට මේ පින්නතුන් මතක් වෙයි. බරණැස ඉසිපතනි මිගදායේ භාග්‍යතුන් වහන්සේ වැඩ වාසය කරන අවස්ථාවක ස්ථවිර භික්ෂුන් වහන්සේලා පිරිසක් පිණ්ඩපාතයෙන් පස්සේ මණ්ඩල මාලියේ රැස් වෙලා ධර්ම සාකච්ඡා සම්මන්ත්‍රණයක් ආරම්භ කළා. ඒකෙදී ඒක එළියට ගත්තේ සාකච්ඡා කරන්න බුදුරජාණන් වහන්සේ මෙත්තිය පඤ්ඤේ දේශනා කළ එක්තරා ගාථාවක්. ටිකක් ගැටළු වගේ ගාථාවක්, ප්‍රහේලිකා ගාථා. යෝ උභන්තේ විදිත්වාන මජ්ජේ මන්තා නලිප්පති තං භූමි මහපුරිසෝති සෝද සිබ්බනි මච්චගා. යමෙක් කොන්දක තේරුම් අරගෙන මජ්ජේ මන්තා නලිප්පති මැද ප්‍රඥාවෙන් නොවැළේද තං භූමි මහපුරිසෝති මා එහුට මහපුරුෂයයි කියලා කියනවා. ඒ පුද්ගලයා සෝද සිබ්බනි මච්චගා නං කාර්ය ඉක්මවා ගියේ වෙයි කියන ඒ ගාථාව ඉදිරිපත් කරලා අර සංඝේ අර ස්තවිරෙන් භික්ෂුන් වහන්සේලා ඒක තුලින් ප්‍රශ්න හතරක් මතු කර ගන්නවා. මේ ගාථාවේ කියවෙන පළවෙනි අන්තය මොකක්ද? දෙවෙනි අන්තය මොකක්ද? මැද මොකක්ද? මහුන් කාර්ය කවුද? ඉතින් ඔන්න ඔය මාතෘකා උඩ හය නමක් ඒ සභාව ඇමතුවා. ඒ පළමුවෙනි ස්තවිර භික්ෂුන් වහන්සේ මෙන්න ඉදිරිපත් කළ මතය තමන්ට තේරෙන හැටියට පළමුවෙනි කොන ස්පර්ශයයි පස්ස කියලා කියන්නේ. දෙවෙනි කොන පස්ස සමුදයයි ස්පර්ශයේ හට ගැනීමයි. මැද ස්පර්ශ නිරෝධයයි. ඊළඟට මහුම් කාර්ය තණ්හාව. ඒක ඊළඟට කියන තණ්හාවේ ක්‍රියාකාරීත්වයත් උන්වහන්සේ එක්කම ප්‍රකාශ කරනවා. තණ්හාහිනං ස්තිබ්බති තස්ස තස්සේව භවස්ස අභිනිබ්බත්තිය. තණ්හාව මැහුම්කාරී කියලා කියන්නේ මොකද්ද? තණ්හාව තමයි භවයට මැහුම දමන්නේ. මැහුම දමන්නේ. ඊළඟට ඔන්න ඊළඟට දෙවෙනි භික්ෂුව අපි කැතියි කියමු. ඊළඟට
දෙවෙනි භික්ෂුව දෙවෙනි ස්තවිරණන් වහන්සේ ඉදිරිපත් කරන විග්‍රහයේ එක කොනක් අතීතය දෙවෙනි කොන අනාගතය අතීතය පළමෙන් එක කොනක් දෙවෙනි කොන අනාගතය මැද වර්තමානය මහුම් කාර්ය නැවත තණ්හාව එතකොට එයා දැන් ඊට නම් පහසුවෙන් හිතා ගන්න පුළුවන් අපේ සිතුවිලි යඩක නාකාරය අපි අතීතයත් අනාගතයත් තුලනේ ඉන්නේ වර්තමානයේ අපි දන්නේ නැහැ නේ තියෙන බව එතකොට ඒක කරන්නේ තණ්හාව තුලින් ගැටලානවා ඉතින් අන්න ඒක ඒ විදිහට ඊළඟ විවරණය කෙටියෙන් කිව්වොත් එක කොනක් සැප වේදනාව දෙවෙනි කොන දුක් වේදනාව මැද නොදුක් නොදුව වේදනාව ඒකත් දැනේ නෑනේ නොදුක ඒකත් තණ්හාව ආයමත් එයා තමයි මහුකාර ඊළඟ එකේ නාමයේ එක කොනක් රූපයේ දෙවෙනි කොන විඥානයේ මැද ආයමත් සිබ්බනි අරියයි තණ්හාව මහුකාරි මහුම දමන නාමයත් රූපයත් අතර ඊළඟට කියනවා ආධ්‍යාත්මික ආයතන හය ඇසකන නාසය දීවකය මන කියන ඒක එක අන්තයක් එකකුණ බාහිර ආයතන හය රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන ඒවා අනිත්‍යන්තය මැද විඥානය ඒ දෙකට අතර තියෙන විඥානය එතෙන්දිත් අර මහුංකාරී මැද නොතකා හැර ගැටලා අන්තිමට කියනවා සක්කාය කියලා කියන්නේ පංච උපාදාන ස්කන්ධයයි එකකුණක් සක්කායෝ කියලා කියන සක්කාය දෙවෙනි කුණ සක්කාය සමුද්දේ පංච උපාදාන ස්කන්ධි හට ගැනීම මැද සක්කාය නිරෝධී මොහොතක් පාසා මේ පංච උපාදාන ස්කන්ධේ නැති වෙන්න ඕන නියම විදියට නම් නමුත් නැති වෙන්න නොදී ගැටලන්නේ කවුද අන්න සිබ්බනි තණ්හා තණ්හාව තමයි එතකොට කියන. ඉතින් ඔන්න ඔය විදිය විග්‍රහය අඩක් වෙනවා. ඒක තුලින් අපිට පේනවා තණ්හාවගේ ක්‍රියාකාරීත්වය. අපි ඇතැම් අවස්ථාවල මේ තණ්හාව දැන් මේ කාලි හැටියට තෝරගන්නව නම් මහණ මැසිම උපමාවට ගත්තා. මහණ මැහිමේ මැස්මේ ඉදි කටුව යට යන වාරයක් පාසා හොරෙන්ම ගැටේ දමනුනේ යටි නූල. එතකොට ඒ වගේ දෙයක් මේ එතකොට තණ්හාවටම අයිති දෙයක් මේ ගැටලෙමින් ඉඳලා. ඉතින් මේ අර తත්‍ර తත්‍රාభినන්දිනී කියනකොට හිතට එන්න ගන්න පුළුවන් ওই ඉදි කට්ටේ යට යන හැටි. ඉතින් එනම් දිරාග සහගතා ඔය කියන්නේ ඔන්න මහුංකාරීගේ වැඩේ. ඉතින් ඔන්න ওই විදියටයි ඒ එතන තණ්හාවගේ ක්‍රියාකාරීත්වය හොඳට පිළිලි වෙනවා ඒ සූත්‍රයෙන්. මජ්ජේ සූත්‍රයෙන්. ඔන්න ඊළඟට අපි තව ඉතින් විග්‍රහ කරනව නම් දැන් ඒ විදියම එකක් තමයි මේ මේ ගාථාවෙම තියෙන කියමනක් මේ ගාථාවේ කියුණානේ මේ පිනතුන්ට එක නොපැහැදිලි නිසා අපි තේරුම් කරන්න යන්නේ පළමෙනි ගාථාවේ තණ්හා ද්විතියෝ පුරිසෝ දීඝ මද්ධාන සංසාරං ඉත්ථ භාවං යථා භාවං සංසාරං නාතිවත්තේ මේ සංසාරයේ ස්වභාවය දක්වලා තියෙන්නේ මෙසේ බවත් අන්සේ බවත් අතර කෙරෙන එකක් හැටියට. ඔක තේරුම් කරන්න වෙනවා. දැන් ඔන්න පින්වතුනි හිතන්න සත්වයෙක් මේ ලෝකේ උපන්නා කියලා. මෙන්න කොහේ හරි ලෝකයක ඉඳලා තිරිසන් ලෝකේ ඉඳලා කියමු. මෙතෙන්ට උපන්නාට පස්සේ මේ පොඩි එකා වටපිට බලනකොට ඔන්න ඇහින් බලන කණෙන් අහන ඔහොම කරනකොට එයාට හිතෙනවා එයාට ඔන්න මෙතන කියලා තැනක් හිති එයාට ආවා ඊට පස්සේ. මෙතන මෙසේ බව. එහෙම යම් දෙයක් මෙසේ කියලා ගත්ත හැටියෙම එතන ඉඳලාම අංශේ බවට පරිවර්තනය වෙනවා. මහ පුදුම දෙයක් එතන. මේ භවයේ ස්වභාවයම භවය කියන එක උපාදානය නිසා වෙන දෙයක්. යමක් අල්ලගත්තා නම් එතනම තමයි ඒක අනිත්‍යතාව පටන් ගන්නෙ. ඔක තේරුම් ගන්න හරි අමාරුයි. තමම හිතලා බලන්න. යමක් දෙයක් ඔන්න අපි සමහර වෙලාවට මෙහෙම ප්‍රකාශ කරනවා. දෙයක් වෙලයි යම් දෙයක් වෙන්නේ. යමක් දෙයක් වුණ අවස්ථාවේ ඉඳලා තමයි ඒක වෙනස් වෙන්න පටන් ගන්නෙ. ටිකකට ඒකටත් අපි මේ පුංචි උපමාවක් දෙන්න බලමු. මේ උපමාවල අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. දැන් මේ පින්නතුන සමහරේට මේ ගෙදර පොඩි එකාට ස්ටෙල්ලම් බඩුවක් ගන්න යනු ඔය ප්ලාස්ටික් බඩු තියෙන සාප්පුවකට. ඔක්කොම ප්ලාස්ටික් බඩු. නමුත් ඔන්න ඒ දරුවට ගැලපෙන මොකක් හරි සෙල්ලම් බඩුවක් ඒකට සල්ලි ගෙවලා ගත්තා. ඒකෙත් කොට වටිනාකමකුත් වෙනවා. දැන් ඉතින් අලුත් බඩුවක් ගෙදරට ගෙනෑවා. අර පොඩි එක අර එක ගැඩුවේ හැටියේ ඉතින් එතන ඉඳලා අඤ්‍යතා භාවය තමයි. ඉතින් ඒක දෙයක් වුණානේ. ඒක දෙයක් වුණා. නිදලට ගත්ත දෙය. අන්න ඔය පුංචි උපමාවක් දුන්නේ ඒ වගේ ඒක දෙයක් බව වීමට ධර්ම වචනයක් ධර්මයේ යෙදෙන වචනයක් තියෙනවා. මඤ්ඤණා. මඤ්ඤණා කියන එකෙන් හඟිනවා. ඒක දෙයක් කියලා හඟිනවා. ඉතාමත්ම පෞද්ගලික හැඟීම තමයි. මේක මම මට උපකාර වෙන දෙයක්. අන්න දෙයක් කියලා ගත්ත තැන ඉඳලාම ඒක වෙනස් වෙන්න පටන් ගත්තා. ඒකයි අර බුදුරජාණන් වහන්සේ සම්බෝධිය ලැබුව අවස්ථාවේ මහ පුදුම සංවේගාත්මක ප්‍රකාශයක් කරා. අඤ්ඤථා භාවී භවසත්ත්ව ලෝකෝ භව පරියතෝ භවමේව අභිනන්දති. මේ භවයේ ස්වභාවයම අංශේ බවට පරිවර්තනය වීමත්. නමුත් ඒ භවයට ලෝකය ඇලිලා ඉන්නවා. භවයම පතනවා. එතකොට ඒ ටික කරන්නේ අර තණ්හා මෞංකාරිය. ඔන්නේ යමක් නැති වුණා කියලා හිතමු ඊට පස්සේ නෑ නෑ අර අතන තියෙන එහා එක ඒක ගන්න කියලා ඒ ටික කරන්නේ අනතත්‍ර තත්‍රා අභිනන්දිනී තණ්හා පූර්ණෝ භවිකා කියන වචන අර්ථවත් වෙන්නේ ඒකයි
ඒ පුනර්භවය කියන එක මරණ අවස්ථාවේ පමණක් නෙවෙයි මොහොතක් පහසා සිදුවෙන බව හිතාගන්න. පුනර්භව කියන වචනේ දැක්කම හිතන්නේ මේ මරණයෙන් පස්සේ එන උපත. මේ මොහොතක් පහසා එකක් සමහර එකක් දෙයක් වෙනවා, ඒක වෙනස් වෙනවා, ඊළඟට වෙනස් වුණ හැටි ඒක අමතක කරලා තව එකක් අල්ලනවා, තව එකක් අල්ලනවා. ඔන්න ඒක කරන්නේ තණ්හාවෙන් නොපෙනෙන හැටියට. අන්න తත්‍ර తත්‍ර අභිනන්දිනී මහ පුදුම දෙයක්. කොට ඔය මිසේ බවත් අන්සේ බවත් අතර තමයි සත්වයා සංසාරේ ගමන් කරන්නේ. ජීවිතෙන් ජීවිතයට පමණක් නෙවෙයි, භවෙන් භවයට පමණයි. භවයක් තුල, භවයක් තුල අරකම ඉතාම සියුම් මන්දමින් සිද්ධ වෙනවා. අන්න එහෙම කලකා ගන්න. එතකොට ওই ටික අපේ අර ඉත්වා වංජතා භාව තෝරන්නයි කිව්වේ. තව ඉතින් අතුරු තව එකක් කියනවා නම් ඔය ධම්මපදයේ තණ්හා වගේ බොහොම වටිනා ගාථා තියෙනවා. අවාසනාවකට වගේ සමහර ගාථා වල අර්ථ යටපත් වෙච්ච බබයි පේන්නේ. මේක ගාථාවක් අපි ගන්න එළියට වටිනා ගාථාවක්. තසිනාය පුරක්ඛතා පජා පරිසප්පන්ති සසෝව බාධිතෝ සංයෝජන සංඝ සත්තා දුක්ඛ මුපෙන්ති පුනප්පුනං චිරා. මේක තේරුම තසිනා කියන්නේ තණ්හාවටම නමක්. තසිනාය පුරක්ඛතා පජා කියන්නේ මේ සත්ව ප්‍රජාව තණ්හාව විසින් පෙරටු කරගෙන ඉන්නවා. තණ්හාව විසින් පෙරටු කරගෙන ඉන්නවා කියලා කියන්නේ තණ්හාව පිටිපස්සෙන් තියෙනවා. තසිනාය පුරක්ඛතා පජා ඊළඟට ඒ ප්‍රජාව ගැන මොකක්ද කියන්නේ? පරිසප්පන්ති සසෝව බාධිතෝ උගුලක බැඳුණු හාවෙක් වගේ. උන් ඔතන තියෙන අටුවාව තෝරන්නේ පරිසප්පන්ති කියන වචනය උගුලක පැටලැවුණු හාවෙක් වගේ බිය වෙනවා කියලා, භායන්ති කියලා. නමුත් මෙතනදී අර්ථයේ යටපත් වෙලා වටිනා අර්ථයක්. හාව උපමාවට ගත්තේ මොකද? හාවට පුළුවන් ඈතට පනින්න. ටිකකට හිතන්න හාවගේ හාවගේ පසුපය අහුුණයි කියලා, උගුලක වැලක උගුලක අහුුණයි කියලා. ඌ දන්නේ නැහැ ඇහුවෙච්ච බව. ඌ ඈතට පනින්න. පනින බලනකොට මොන ආයි වැලට අහුවෙලා ඉවරයි. ආයි ඒක බැනුනහම ඊළඟට වෙන පැත්තකට පනිනවා. අන්න පැත්තකට බැනුනා. කොච්චර ඈතට පැන්නත් මේ හාව එකට අහුවෙයි. ඒ වගේම තමයි යන්න තණ්හාවේ සංයෝජන. ඒ කියන්නේ ඒකයි මේ සංයෝජන සංඝ සත්තා. තණ්හාවේ සංයෝජනයේ ඇලිහ ඒ සංඥාව නිසා දුක්ඛම උපෙන්ති පුනප්පුනං චිරාය නැවත නැවතත් සත්‍යය. කොටිම කියතොත් අනාගාමීන වුණොත් බ්‍රහ්ම ලෝකයට ගියත් අර තණ්හා වැල නිසා ආයිත් හැරිලා එනවා මෙහාට. අන්න ඒ තරම් ප්‍රබලයි. එකයි ඒ තණ්හාව කියන එක සංයෝජනයක් හැට නඳුලා තියෙන්නේ. තණ්හා සංයෝජන ඉතාම ප්‍රබල බව. ඒ වගේම තණ්හානුසේ ඉතාම ප්‍රබල බව. ඒ ධම්මපද ගාථාවල නිතරම අතුබල තියෙන මේ පින්නතුන් හොඳට දන්නේ නැති. යථාපි මූලේ අනුපද්ද වේ දල්ලි චින්නෝ පිරුක්ඛෝ පුනරේව රූහති. ඒවම්පි තණ්හානුසයේ අනුහති උප්පජ්ජති දුක්ඛ මිදං පුනප්පුන. යම්සේ මුල නොසිඳින තාක් තථාපි මූලේ අනුපද්ද වේ දල්ලි මුලට උපද්ද්‍රවයක් නැවලා තියෙනවා නම් චින්නෝ පිරුක්ඛෝ පුනරේව උඩින් කපලා කප්පාදු කරලා තියුණත් නැවත නැවතත් ගහක් වැඩෙන්න වගේ. ඒවම්පි තණ්හානුසයේ අනුහති තණ්හානුසය උපුටලා දැම්මේ නැති තාක් උපජ්ජති දුක්ඛ මිදං පුනප්පුනං නැවත නැවත දුක උපදිනවා. අර හාවගේ කතාව වගේ තමයි. ඉතින් මේක තුලින් පේනවා අර තණ්හා කොච්චර ප්‍රබල දෙයක්ද කියලා. එතකොට මේ තණ්හාව ගැන එහෙම කිව්වා. ඔන්න ඊළඟට අපි යමු. දැන් මේ ওই විදිහට ඔක්කොම කියනවා නෙවෙයි. නමුත් ඒ වටිනා සූත්‍ර වටිනා ගාථා ආදී අපි මතු කරන්න බලන්න. මේවායේ අර්ථය සමහර ඒවා හරියට එළියට ඇවිල්ලා නැති නිසා. ඉතින් මේ ඊළඟට අපි තව පැත්තක් හිතමු. තණ්හාව ගැන කියනකොට තවත් වටිනා සූත්‍රයක් තියෙනවා. දැන් අපි කිව්වනේ තණ්හාව උපාදානයට ප්‍රත්‍ය වෙන බව. ඇතැම් තැනක තණ්හාවම උපාදානයක් හැටියට දක්වලා තියෙනවා. ඔන්න ඒකට අපි නිදර්ශනයක් කියන්නම්. ඒක හුඟක් විවාදාපන්න සූත්‍රයක්. සංයුත්සංගයේ තියෙන කුතුහලශාලා සූත්‍රය කියලා. ඒක මෙහෙම කෙටියෙන් කියමු. වච්චගොත්ත කියන පරිබ්‍රාජික බුදුරජාණන් වහන්සේ හමු වෙන්න ඇවිල්ලා එක දවසක් ප්‍රශ්නයක් ඉදිරිපත් කරනවා. මොකද්ද? පූරණ කස්සප මක්කලි ගෝසාල අජිති කේසම්බලි ආදී ඒ ෂට් ශාස්ත්‍රවරු ඒ තම තමගේ ශාසනයේ සාමාන්‍ය ශ්‍රාවකයා මිය ගියාම එයයි උපදින තැනක් කියනවා. ඒ ශාසනයේ උතුම් තත්වයට පරම තත්වයට පත් වූ ශ්‍රාවකයා මිය ගියාම එයා උපන්න තත්ත්වයක් කියනවා. නමුත් මේ භවත් ගෞතමී මේ සාමාන්‍ය ශ්‍රාවකයා උපදින තැන කියනවා. නමුත් අර විමුක්ත පුද්ගලයා පිළිබඳව ඉහළ තත්වයට ගිය පුද්ගලයා පිළිබඳව භවත් ගෞතමී මේ බුදුරජාණන්සේට මේ පැමිණිලි කරන්නේ. බුදුරජාණන් වහන්සේ එහෙම ඒයි උපන් ඒ තැනත උපන්න තැන කියන්නේ නැහැ. ඒ වෙනුවට මෙන්න මෙහෙම පාඨයක් යොදනවා. මේ වච්චගොත්ත කියන්නේ. උපදින තැන කියන්නේ නැතුව මෙන්න මෙහෙම කියනවා. අච්චච්ච තණ්ණං වාවත්තේ සංයෝජනං සම්මා මානාභිසමයා අන්තමකාසි දුක්ඛස්ස. වච්චගොත්තගෙම කියවිච්ච එකක්. මේ කාලේ සාමාන්‍ය මිනිහෙක්වත් බෞද්ධයෙක්වත් දන්නේ නැහැ ඒක. අච්චච්ච තණ්ණං කියන්නේ. එතකොට උපන්න තැන කියන්නේ නැහැ විමුක්ත පුද්ගලයා පිළිබඳව කරේ මෙච්චරයි. තණ්හාව කපා හැරිය වාවත්තේ සංයෝජනං සංයෝජන කොකු අනිත් පැත්තට හැරිව්වා. වාවත්ති සංයෝජන සම්මා මානාභිසමයා අන්තමකාසි දුක්ඛස්ස.
මානයේ හරියට තීරුම් ගැනීම තුලින් දුක කෙලවර කරගන්න. ඔන්න බුදුරජාණන් වහන්සේ විමුක්ත පුද්ගලයා පිළිබඳව කියන එක. ඉතින් මේක අවිවච්ඡගතතර ගැටලුව කියනවා. මට මේක නිසා සංඛා සැකයක් ඇති වුණා භාග්‍යතුන් වහන්සේ. විමතියක් ඇති වුණා. බුදුරජාණන් වහන්සේ කියනවා ඒක හරි හරි එහෙනම් තමයි විමතියක් ඇති විය යුතු නැති වෙන්න ඕනේ. සැකයක් ඇති විය යුතු නැහැ සැකවිය කියලා. ඔන්න ඊළඟට බුදුරජාණන් වහන්සේ ඒක තෝරලා දෙන්නේ මෙහෙම. සෞපාදානස්සකෝ වහං වච්ච උප්පත්තිම් පඤ්ඤාපේමි. නෝ අනුපාදාන. මම උපාදාන සහිත වූවහුටයි උපාදානයක් තියෙන කෙනාටයි මම උත්පත්තියක් පෙන්වාලන්නේ. උපාදානයක් නැති වූවහුට උත්පත්තියක් නැත කියන එකයි කිව්වේ. ඔහු පිළිගඳව නොවේ. කියලා ඊළඟට බුදුරජාණන් වහන්සේ යම් කිසි උපමාවක් දෙනවා. යම්සේ වච්ච ගින්නක් එතන යොදන වචනේ උපාදාන කියන එක තෝරන්න වෙන උපාදාන කියන වචනේ පාලි භාෂාවෙ යොදනවා ওই දැන් කාලේ ඉන්ධන ද්‍රව්‍ය වලට. කොටින්ම දැන් ගින්නක් ගින්න නිකන් දැල්වෙන්නේ නැහනේ. ගින්න මොකක් හරි අල්ලගත්තාම නේ දැල්වෙන්නේ. ගින්න දර අල්ලගත්තාම නේ දර අල්ලගත්තහොව එහෙම නැත්නම් ඉන්ධන ද්‍රව්‍යයක් අල්ලගත්තාම මොකක් හරි අල්ලගන්න දෙයක් ආශ්‍රිනුයි ගින්න දැල්වෙන්නේ. ඉතින් මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ කියන්නේ ගින්නක් සෞපාදානෝ කියන්නේ උපාදාන සහිත වූ උපාදාන සහිතවම ගින්නක් දැල්වෙනවා. අනුපාදාන උපාදානයක් නැත්නම් ගින්නක් දැල්වෙන්නේ නැහැ. ඒ ගින්නේ උපමා බුදුරජාණන් දුන්නා. ඔන්න ඒක ආශ්‍රයෙන් වච්චබොත්ත ඊළඟට අමුතු ප්‍රශ්නයක් අහනවා. භගවත් ගෞතමීනි ඔන්න යම්කිසි විදියකින් ඔය අච්චි කියලා කියන්නේ ගිනිසිලක්. යම් ගිනිසිලක් හුළඟින් වීසි කරලා ගිහිල්ලා හුළඟින් තල්ලු වෙලා ගිහිල්ලා ඒක දුරටත් යනවා කියන කෙනෙක්. ඔය දැන් හිතාගන්න මේ පින්නතුන් ඔය ලව් ගින්නක් කියලා කියන්නේ කැලෑවල ගින්න. ඒවා පැතිරෙන හැටි නම් ඈත තියෙන ගහකට වුණත් ගින්න පැතිරෙන්නේ හුළඟ ඇවිල්ලා තල්ලු කරනවා. හුළඟ ඇවිල්ලා තල්ලු කරනවා. මේ උපමාවයි දෙන්නේ. එතකොට ගිනිසිලක් හුළඟින් තල්ලු කරනු ලැබ ඈතට යන්නේද? ඒ අවස්ථාවේ භවත් ගෞතමීන් මොකද්ද උපාදානය හැටියට දක්වා? එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා ඒ අවස්ථාවේ උපාදානය වාතේමයි හුළඟමයි. හුළඟමයි උපාදානය. හුණ ගල්ලලයි කියලා කියන්නේ හුණ ගල්ලල තමයි ඒ ගිනිසිල ඈතට ගියේ. ඔන්න ඊළඟට ඒක ආශ්‍රයෙන් මෙයා ඉදිරිපත් කරනවා වච්චගොත්ත අමුතු ප්‍රශ්නයක්. භවත් ගෞතමිනි යම් අවස්ථාවක සත්වයා මේ කය බහා තබලා මේ කය තියෙන්නේ ඇරලා වෙන කයක ඔන්න ඔතන තියෙන ගැටළු තැන වෙන කයකට අපි මේක තෝරන්නේ මෙහෙම විදිහටයි. අපි ඒක ඉස්සෙල්ලා කියලා ඉවරලා දැන් එක එකනා තෝරන හැටි පස්සේ කියමු. ඒ සූත්‍රයේ තියෙන්නේ අඤ්ඤතරං කායං අනුප්පත්තෝ කියලා. අඤ්ඤතරං කියන එක පින්නතුනි අඤ්ඤතරං කියන්නේ එක්තරා. එක්තරා කයකට පැමිණියේ වේද? එතකොට මේ කය ජම්කේ සත්වෙක් මේ කය බහා තැබුවා කියන්නේ මේ කය ඇතෑරියා. එක්තරා කයකට පැමිණියේ වේද? ඊ අවස්ථාවේ භවත් ගෞතමින් මොකද්ද උපාදානය හැටියට දක්වන්නේ? එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා ඒ අවස්ථාවේ මම තණ්හාවම උපාදානය කියලා කියනවා. අන්න එතන තණ්හාවේ ක්‍රියාකාරීත්වය පේන කොයිතරම් ගැඹුරුද කියලා. තණ්හාම මේ අවස්ථාවේ උපාදාන. නමුත් පින්වතුනි අවාසනාවකට වගේ මේ උපමාවත් මේ ඡේදයත් වරදවලා තේරුම් ගැනීමෙන් පහු කාලේ කට්ටිය එනේ නැ ඔක්කොම අහන්නේ අන්තරාභාවය ගැන. අන්තරාභාව වාදයේ ඔක්කොම වැරදි කියලා අපි පොත්වල පෙන්නලා දීලා තියෙනවා. ඒක ඇති උනේ කොහොමද? එකක් මේ උපමාව වැරදියට තේරුම් ගැනීම. මේ මෙතෙන්දී උපමාවදී වැටගත් අහන්නේ භව දෙකක් අතර පරතරයක් නෙමෙයි. එක භාවයකින් අනික් භාවය සම්බන්ධ වෙන ආකාරය ඊළඟට මෙතන තියෙන සියුම් කාරණයක් ඒක ඔය භාෂාව හා සම්බන්ධ එකක් ටිකක් තේරුම් ගන්න බලන්න. මෙන්න මේ සූත්‍ර දේශනා සමහර විට අතින් අතට යාමේදී සමහර විට ඔය පාඨ පිළිබඳ එක එක සමහර පොත්වල එක පාඩයක් තව පොත්වල එක පාඩයක්. ඉතින් මේ ඔය කියපු අන්තරාභව වාදය අල්ල ගන්න කට්ටිය මෙහෙමයි ගන්නෙ. දැන් අපි කියවනේ අනුප්පත්තෝ කියන පාඩයේ තේරුම පැමිණියේ වේද? අනුපපන්නෝ කිව්වොත් ඒකේ අනිත් පැත්ත අනුපපන්නෝ කියන්නේ නූපන්නේ වේද? එතකොට දැන් දැතම් කියන වන්තරාභව කාර්යය තෝරන්නේ කොහොමද? යම්කිසි සත්වෙක් මේ කය බහා තබනවා අනෙක් කයක උපන්නේ නැද්ද? තාම උපන්නේත් නැහැ. ඊ අතරතුර මොකද්ද උපාදානය කියන එක අන්නේ විදිහට මේගොල්ලෝ තෝරන්නේ. නමුත් අපි පින්නලා දුන්නා මෙතන විශේෂ වචනයක් යොදනවා. අඤ්ඤතරං කියලා කියන්නේ පින්නතුනි එක්තරා. දැන් හිතලා බලන්න එක්තරා කියන වචනේ අපි යොදන්නේ නිතරම ඇති දෙයක් පිළිබඳවයි. නේ නැති දෙයක් ගැන එක්තරා කියලා කියන්නේ නෑනේ. ඇති දේවල් වලින් එකක් තෝරලා අන්න අඤ්ඤං කියලා එදුවා නම් අන්න ඒක හරි. ඉතින් ඔන්න එතන සියුම් කාරණයක් එතන. කොහොම නමුත් එච්චර දුර යන්න ඕනේ නෑ. මෙතෙන් දිවච්ඡහාන්නේ භවයෙන් භවය ඈඳෙන හැටි.
මේ ගොල්ලෝ ඒක තුල පරතරයක් ඇති වුණා කියලා අන්තරාභාවයක් හදාගෙන අය දිගට වාද විවාද කළපහු කතා. ඒ ඔය සූත්‍ර හරියට තේරුම් නොගැනීම නිසා. කෙසේ හෝ අපිට මෙතන එකක් කාරණයක් පැහැදිලි වෙනවා. බුදුරජාණන් වහන්සේ එතෙන්දී පෙන්වුම් කරනවා මරණ අවස්ථාවේදී තණ්හාවම උපාදායි. ඒ ටික අපිට වෙන පැති වෙනින් පෙන්වුම් කරනවා. තණ්හාවට වෙන නමක් තියෙනවා භව නෙක්ති කියලා. යමක නෙක්තිය කියලා කියන්නේ නිරායනයකනේ. භව නැති කියලාත් කියනවා නැමිලා. දැන් ඔන්න හිතන්න දැන් මේ වැහි කාලේ වෙන දෙයක් නේ ඔය කවුරු හරි කණ්ඩියක් කපනවා කණ්ඩියක් කපලා අර මුදුනෙන් මේ නෙක්තියක් තියෙන වැස්ස හැටිය කඩාගෙන වැටෙනෝනේ ඒ වගේ මේ භවයේ නෙක්තිය තමයි තණ්හා ඇයි හේතුව අඩුවක් තියෙනෝනේ ඌනෝ ලෝකෝ අතිත්වෝ තණ්හා දාශෝ කියලා කියනවා මේ ලෝකේ හැම තිස්සෙම මොකද්ද අඩුවක් අතිත්වෝ කියන්නේ තෘප්තියක් නේ තණ්හාවට දාශේ රට්ඨපාල සූත්‍රයේ තියෙන ඌනෝ ලෝකෝ අතිත්වෝ තණ්හා දාශෝ මේ ලෝකයා නිතරම මොකද්ද වඩුවක් තියෙන්නේ මහා කෝටිපතියෙක්වත් ඒත් ඇහුවොත් මොකද්ද වඩුවක් තියෙන්නේ අතිත්වෝ කියන්නේ තෘප්තියක් තණ්හාවට දාසෙ ඒකට තණ්හාවට භවනිත්‍ති කියන්නේ තණ්හාම ප්‍රමාණවත් භවයක් හදන්න ඒක තුල අර නෙත්‍ය තියෙන නිසාම කොතෙන්ද හරි භවයකට වැටෙනවා ඔන්න ඒකිනුත් හිතා ගන්න පුළුවන් බුදුරජාණන්සේ ඇයි මේ තණ්හාම උපාදානයි කිව්වේ ඉතින් ওই විදිහට අපි කාරණාව එකක් දෙකක් නෙවෙයි කාරණා කීපයක් ඔබ තුල තියෙනවා. ඔන්න ඊළඟට අපි යමු මේ දැන් අපි කියවනේ ඔව් තණ්හාවේ ඒ උපාදාන ස්වභාවය තියෙනවා. දැන් ඊළඟට අපි හිතමු මේ දැන් තණ්හාව නැති කිරීම පිළිබඳව තණ්හාව නැති කිරීම ගැන කතා කරනකොට මේ නිවන හඳුන්වන ඇතැම් තැන්වල නිවනට කියන්නේ තණ්හක්කයෝ. තණ්හක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන. තණ්හාව ක්ෂය කිරීමම නිවන හැටියට දක්වනවා. තණ්හාව ක්ෂය කිරීම. උන් එතකොට දැන් මේ කාලේ බොහොම උගත් වහන ප්‍රශ්නයක් තමයි. තණ්හාව කියන්නේ ආශාවනේ. එතකොට නිවන් දකින්න ආශා කිරීමත් තණ්හාවක් නේ. ඔබ බොහෝ දෙනා අහන ප්‍රශ්නයක්. එතකොට එතනත් තණ්හාවයි. කොහොමද මේක විසඳන්නේ? තණ්හාව කියන්නේ ආශාව නම් නිවනට ආශා කිරීමත් ආශාවක් නේ. මේක කොහොමද විසඳන්නේ? හැබැයි ඔන්න ඕකට තියෙන හොඳ සූත්‍ර පරිමිනේ අපි කියමු එක සූත්‍රයක්. ඒක මෙහෙමයි තියෙන්නේ. අපේ ආනන්ද ස්වාමීන් වහන්සේ කොසඹෑනුවර ගෝසිතාරාමේ වැඩවාසය කරන අවස්ථාවක එක්තරා භික්ෂුණියක් එක්තරා දූතෙක් පුරුෂයෙකුට කිව්වා මේ ගිහිල්ලා මං වෙනුවෙන් ආනන්ද ස්වාමීන් වහන්සේට වන්දනා කරලා මෙහෙම කියන්න. අසුවල් භික්ෂුණිය බොහොම දැඩිව ගිලන්වෙ ඉන්නවා ආනන්ද ස්වාමීන් වහන්සේ වඩින සේක්වා. ආනන්ද ස්වාමීන් වහන්සේ ආරාධනාව අනුව ආවා මේ භික්ෂුණිය බලන්න මෙහෙනවරට. එතකොට එනවා දැකලම මේ මෙහෙනිය මොකද කරේ? මේ හිසේ ඉඳලා පොරෝගෙන ඇඳි හාන්සි වුණා. පොර ලෙඩ ආනන්ද හාමුදුරන්ට මොකක් හරි පිළිබඳ සිතක් ඇතිවම කරපු හොර ලෙඩක්. තේරුම් ගන්න පුළන්නේ මේ පින්නොදට. මේ ආනන්ද ස්වාමීන් වහන්සේට කොයි ආකාරයෙන් නමුත් තේරුණ මේ තැනැත්තගේ යටි අදහස. ඒකට ගැළපෙන කදිම දේශනාවක් පැවැත්තුවා. ඒ තුල අපට වටිනා ධර්මයේ ඇත්ත වශයෙන් ඒ මෙහිණිගේ වැඩේ නිසා අපට හොඳ දේශනාවක් අහන්න උනේ ඉදට ආනන්ද හාමුදුරු කියන්නේ. වගන්ති 4ක් ඉස්සෙල්ලා ඉදිරිපත් කරන දේශනාවේ හසාරයේ හැටියට ආහාර සම්භූතෝ අයං භකිනිකායෝ ආහාරං නිස්සාය ආහාරෝ පහතම් මම එක තෝරන්නම් පස්සේ ඊළඟට දෙවෙනි එක තණ්හා සම්භූතෝ අයං භකිනිකායෝ තණ්හං නිස්සාය තණ්හා පහතබ්බා මාන සම්භූතෝ අයං භකිනිකායෝ මානං නිස්සාය මානෝ පහතබ්බෝ මේ තුන සම්භූතෝ අයං භකිනිකායෝ මේ තුනේ ච සේතු ඝාතෝ වුත්තෝ භගවත ඔන්න ඉස්සෙල්ලා කෙටි තේරුම කියලා ඊට පස්සේ එක එකක් ගැන ආනන්ද ස්වාමීන් වහන්සේ විග්‍රහ කරනවා. ඉස්සෙල්ලා තෝරනවා මෙහෙමයි ගන්න තියෙන්නේ. නගණිය මේ කය ආහාරය නිසා හටගත්තා. ආහාර සම්භූතෝ කියන්නේ ඒකයි. ආහාරන් නිසා ආහාර පහතෝ. ආහාරෙම උපකාර කරගෙන ආහාරය ප්‍රහාණය කළ යුතුයි. ඊළඟට කියනවා තණ්හා සම්භූතෝ යං භගිනිකායෝ. මේ කය ඇති වෙලා තියෙන තණ්හාව. නමුත් තණ්හාව උපකාර කරගෙන තණ්හාව නැති කරනවා. පරස්පර විරෝධී වගේ. ඊළඟට කියනවා මාන සම්භූතයන් භගිනික නැගණිය මේ කය ඇති වෙලා තියෙන මාන්නේ. නමුත් මාන්නේ උපකාර කරගෙන මාන්නේ නැති කරා. අවසානයේ කියන්නේ මොකද්ද? ටිකක් අමුතුවේ. මේ තුන සම්භූතයන් භගිනිකාය මේ කය මෛතුන නිසා ඇති වෙච්ච එකක්. හැබැයි ඒකෙදි නම් කියන්නේ මේ තුනන් නිස්සාය කියලා. ඒකෙදි කියන්නේ මේ තුනේච සේතු ඝාතෝ වුත්තෝ භගවතා භාග්‍යතුන් වහන්සේ විසින් මෛතුනිය පිළිබඳව නම් අරවගෙන මේ කියලා තියෙන්නේ. සේතු ඝාත කියලා කියන්නේ පින්වතුනි පාලම බිඳ දැමීමක් කඩා දැමීමක් සම්බන්ධතා නැති කිරීම. ඒකට මෛත්‍රිය පිළිබඳව නම් කියන්නේ අන්තිමේකට කියන්නේ පාලම කඩා දැමීම. මේ කියන්නේ සම්බන්ධතා නැති. ඔන්න ඊළාට තෝරනවා ආනන්ද සායනාතු.
මොකද මේ ආහාර සම්භූතයන් බගිනිකායක තෝරන්නේ මේ පිණිතුට හිත ඉස්සවහසු නිතා ගන්න පුළුවන්. තම් කිසි භික්ෂුවක් ජීවත් වෙන්න ඕන නිසා ආහාරය නැතුව බෑනේ. නිකන්ටේ වගේ නොකානු බින්න බෑනේ. ආහාරය ගන්නව නමුත් ප්‍රත්‍යවේක්ෂා කරනවා. මේව දවායනම දායන මණ්ඩනාය ආදී වශයෙන් එක කියන්නේ ඥාන සංවරය කියලා. ආහාර ප්‍රත්‍යවේක්ෂාව කරමින් ආහාර ගන්නවා. එකක් භාවනාවක් බවට පත් කළ අපි කොතිකුත් කියලා තියෙනවා. මේක ක්‍රීඩාව සඳහා විනෝදිය සඳහා හුදෙක් මේ කය පවත්වාගෙන බ්‍රහ්මචර්යා වාසය සඳහායි කියලා එහෙම හිතාගෙන. එහෙම කියලා ආනන්ද සාංශ කියනවා එබඳු භික්ෂුවක් අපරිණ සමයේ පසු කලෙක ආහාරෙම උපකාරකගෙන ආහාරය ප්‍රහාණය කරන. ආහාරයෙන් මිදෙන. ඊළඟට තණ්හා සම්භූතෝ කියන එක තේරුම් ගන්න ටිකක් අමාරුයි. ඒක කියනතෝ ආනන්ද සාංශය තෝරන්නේ මෙහෙමයි. තම් කිසි භික්ෂුවකට අහන්න ලැබෙනවා අන්න 89 ඇති භික්ෂුව රහත් වුණා කියලා. අපි කියතියන් කියමු ආශ්‍රවක්ෂය කියලා රහත් වුණා කියලා. මේ භික්ෂුන් වහන්සේ කල්පනා කරනවා ඒ උන්වහන්සේ එහෙම රහත් වුණා. කවදානම් මමත් මේ රහත් වීම ලබන් දෙම් කියලා මොන්න යම් ආශාවක් බලාපොරොත්තුවක් ඇති කරගත්තා. ඒක තණ්හාව. පිළිගන්නේ නැහැ ඒක තණ්හාව. නමුත් මේ භික්ෂුව ඒ කියාපු තණ්හාව ඒ ආශාව උපකාර කරගෙන යම් දවසක උත්සාහ කරලා අර රහත් ත්‍ත්වයටපත්. ඊළඟට ඔන්න මාන සම්බුද්ධක තෝරන්නේ ටිකක් ඒ වගේ. යම් කිසි භික්ෂුවකට අහන්න ලැබෙනවා 89 ඇති භික්ෂුවක් රහත් වුණා කියලා. එතකොට මේ භික්ෂුව කල්පනා කරනවා අර කියන නම ඇති භික්ෂුන් වහන්සේ රහත් වුණා. ඔන්න එතෙන්දි පාලි වචනයක් තියෙන අමුතු වචනයක් කිමංග 50 එක කියනවනම් ඇයි මට බැරි එතන මානිනී තියෙන්නේ. අපි හිතමු ඒ රහත් වෙච්ච භික්ෂුන් වහන්සේ කිසිම උගත් කමක් නැති සාමාන්‍ය හිඟන වගේ වෙන අඩු කුලයක භික්ෂුන් වහන්සේ නම. එතකොට මේ හාමුදුරු කල්පනා කරනවා එයාට පුළුවන් නම් මොකද මට බැරි. එතන මාන්නේ තියෙන්නේ. හැබැයි ඒ මාන්නේ උපකාර කරගෙන යම් දවසක උන්වහන්සේට පුළුවන් රහත් ඔන්න එතකොට ඒ කාරණේ තුන් තේරුණේ. ඊළඟ කාරණේ නම් විවරණයක් දුන්නේ නැහැ ආනන්ද ස්වාමීන් වහන්සේ. මෙච්චරයි කිව්වේ. මේ තුනේ චේතු ඝාතෝ වුත්තෝ භාග්‍යතුන් වහන්සේ මයි තුනේ පිළිබඳව නම් කියලා තියන්නේ අර වගේ එකක් නෙවෙයි. ඒක පිළිබඳව සම්බන්ධතාවක් කඩයි. ඒක කිව්වේ ඇටි අර භික්ෂුණිය ඇඳෙන් පැනලා වැඳ වැටිලා ආනන්ද ස්වාමීන්ගේ සමාව ඉල්ලන මගේ මෝඩකමට ගොංකමට මේ කුසලයේ නැද අකුසල් බවට මම මෙහෙම එකක් ආරාධනාවක් කරා කියලා. අන්න එහෙම ඒ සූත්‍රයේ එහෙම. නමුත් ඒ තුලින් ඒ තැනැති හොරලෙඩේ තුලින් අපට හොඳ වටිනා බණක් මතු වුණා. එහෙම අපිට හිතාගන්න තියෙන්නේ. නමුත් අර අපි මෙහෙම කිව්වට මොකද අවාසනාවකට වගේ ඇතැම් බෞද්ධ නිකායන් ඔන්න ඕක වරදවල තේරුම් අගෙන බැදී මේ පිණුතුනේ වගේ දන්නේ තන්ත්‍රවාදී කියලා එක්තරා බෞද්ධ නිකායක් තිබුණා. ඒගොල්ලෝ අරක වරදවලට අගෙන මේ තුනන් නිසා මේ තුනන් පජහති වගේ අන්න එහෙම කියන්නත් හොඳ නෑ. අසභ්‍ය විදිහ. නමුත් මෛතුනිය උපකාරගෙන මෛතුනිය නැති කරන්න පුළුවන් කියන ඒ වැරදි දෘෂ්ටියක් ගත්තා. ඒව අපිට වැඩන්නේ නැහැ. ඔන්න ඊළඟට මේ වගේම තවත් වටිනා සූත්‍රයක් තියෙනවා. මේ කාරණේම හෙලි කරන ඒ ආනන්ද ස්වාමීන් වහන්සේ තමයි එතෙන්දි දේශකයා. ඒ කොසඹෑනුවර ගෝසිතාරාමේ. මේමයි තියෙන්නේ. උන්නාබ කියන බ්‍රාහ්මණයා දවසක් ආනන්ද ස්වාමීන් වහන්සේ හම්බෙන්න ඇවිල්ලා අහනවා කවර අර්ථයක් සඳහාද ඔබ වහන්සේ එතකොට මේ මෙයා බෞද්ධයෙකුත් නෙවෙයි මේ ධර්මයේ උපාසකයෙකුත් නෙවෙයි කුතුහලයට අහන්නේ කවර අර්ථයක් සඳහාද බහවත් මේ බහත් ගෞතමීන් වෙත ඔබ වහන්සේලා මේ බ්‍රහ්මචර්යාව ආරක්ෂා කරන්නේ ආනන්ද සාංශ පිළිසුරු දෙනවා ඡන්ද පහනත් ඡන්දිය ප්‍රහාණ කිරීම සඳහායි අපි මේ ශාසනයේ මේ පිළිවෙත් පුරන්නේ එතකොට අහනවා මේ ඒ ඡන්ද ප්‍රහාණ කිරීමට යම්කිසි මාර්ගයක් ප්‍රතිපදාවකුත් තියෙනවද ආනන්ද සාංශ හත කියන තියෙනවා මොකද්ද මාර්ගය ප්‍රශ්නෙකෙත් බලාපොරොත්තු වෙන විදිහට ආනන්ද සාංශ පිළිතුරු දුන්නේ මොකද්ද මාර්ගය එතෙන්දි දක්වන්නේ ආනන්ද සාංශ මාර්ගය හැටියට ඉද්ධිපාද හතර ඉද්ධිපාද කියන එක මේ පිණිස සමහරවිට දන්නවා ඇති ඡන්ද විරිය චිත්ත වීමංසා ඡන්ද සමාධි ප්‍රදාන සංඛාර සමන්නාගතං ඉද්ධිපාදං භාවේති ඔය විදිහට කියන්නේ යම් කිසි භික්ෂුවක් ඡන්ද සමාධිය මුල් කරගෙන යම් උත්සාහයක් දරනවා විරිය ඒමංසා ඔය හතර ආනන්ද සාංශ එහෙම කියනවා මේ හතර ඊර්ධිපාද වැඩිමෙනුයි කෙනෙක් ඡන්දේ නැති කරන්නේ එතනත් පරස්පර විරෝධී කියමනවා ඔන්න එතකොට අර බමුණා කියනවා උන්හා බ්‍රාහ්මණයා මේක නම් කෙරෙන්න පුළුවන් වැඩක් නෙවෙන්නේ ඡන්දේ නේම ඡන්දම් පද හිස්සති इति නේතං තානං ඡන්දේන්ම ඡන්දේ නැති කරන්නේ කොහොමද ඒක ගැලපෙන්නේ නෑ ඔන්න ඉතින් ආනන්ද සාංශ එතෙන්දි සරල උපමාවක් දෙන්නේ දැන් බමුණ ඔබට මේ ආරාමයට එන යම් ඡන්දයක් තිබුණා නේද? ඒ ඡන්දය ආරාමයට ආවට පස්සේ ඒක නැති වුණා නේද? ඔව් කිව්වා. එහෙම කිව්වා. ඊළඟට ඒ වගේම ආරාමයට එන යම් වීරයක් යදුණා නේද? ඒ වීරය නැති වුණා නේද ආවට පස්සේ? එහෙමයි කිව්වා. චිත්ත කියන කේන අදිෂ්ඨානය
අධිෂ්ඨානයක් තිබුණා නේද? ඒකත් නැති වුණානේ ආවට පස්සේ. ඊළඟට සංදිචිත්ත විරියාණ වීමංස සමයිට එන පාරස වෙලා විමසන ඒ ප්‍රඥාව ඒව යදලා මේක වෙරි ආවට පස්සේ ඒක සංසිඳිනවා. අන්න ඒ වගේ යම් කිසි භික්ෂුවක් අර ඉද්ධිපාද හතර උපකාර කරගෙන අවසානයේ අර දැන් අපි කියවනේ තණ්හාව ක්ෂය කිරීමනේ ඉලක්කේ අනිත් ඉලක්ක ලෞකික ඉලක්ක එකක් ඉෂ්ට කරගන්නකොට තව එකක් මතුවෙනවා. ඔන්න එතනයි වෙනස තියෙන්නේ. ලෞකික ඉලක්ක කියලා කියන්නේ තණ්හාවෙන් මතු කර දෙන ඉලක්ක. තණ්හාව තව වඩන ඉලක්ක. නමුත් මෙතෙන්දී තියෙන්නේ මෙතන ඉලක්කය මොකද්ද? නිවන කියලා කියන්නේ වචනේ යොදන්නේ. තණ්හක්යෝ. තණ්හාව ක්ෂය කිරීමට යොදන ඒ වීරය යම් තැනකදී කෙලවර වෙනවා. මේක කලින් මේ වටන එක තුපමා දීලා තියෙන මේ පින්නතුන්ට. එතකොට අර තර්කකාරීන්ට අරම කියන්න බෑ. නිවනට ආසාවත් ආසාවක් කියලා කාරණියක් අනේ පිළිගන්න වෙන. මෙතන තියෙන්නේ මැදුම් පිළිවෙතක්. ඒ පිනුයි කුත් ආකාරයටම අපි පෙන්වලා දුන්නා. අර සැඬ පහරකින් ඈතර වීම ආදී මේ මැදුම් පිළිවෙත තුල තියෙන්නේ. මේ කුත් අවස්ථාවල අපිට පෙන්වන්න සිද්ධ වුණා. ප්‍රායෝගික සාපේක්ෂකේන වචන ටිකක් ගැඹුරු වචන වලි. මේක ඔක්කොම අහක දාන්නෙත් නෑ. එහෙනම් දැන් ඔය නිගණ්ඨය කරේ තණ්හාව මිදෙන්න කියලා ආහාර නොගෙන හිටියා. ඇඳුමේ ගැටෙත් ගලහලා දැම්මා. නිර්වස්ත්‍රව හිටියා. බුදුරජාණන්සේ යන්තේට කියන අන්තිමට අවබෝධය ආවට පස්සේ ඒවා ඒ වෙනුවට අන්න අර කියපු ප්‍රත්‍යවේක්ෂාවේදී ප්‍රත්‍යවේක්ෂාතුල ඒවා නැතුව බෑ. අන්න ඒ වගේ සංසාරී තත්ත්වයේ තියෙන්නේ මේක සැඬ වතුරකින් එතර වීම වගේ කියන එක බොහොම පරිස්සමෙන් යා යුතු ගමනක්. ඒකටයි බුදුරජාණන්සේ මැදුම් පිළිවෙත යෙදුවේ. ඒකටම අයිති මෙන්න මේ කියපු තණ්හන් නිසාය තණ්හන් පජහති කියන එක. ඡන්දන් නිසාය ඡන්දන් පජහති කියන එක. තණ්හා උපකාර කරගන්න වෙනවා. වෙනස තියෙන්නේ අරක. අනිත් ලෞකික ආර්ථ එකක් සංසිඳනකොට එකක් සම්පූර්ණ වෙනකොට තව එකක් මතු. තව එකක් මතු. නමුත් නිවනින් ඔක්කොම කෙලව. නිවනින් කෙලව. නිවන කියන්නේ මොකද්ද? මේ මිනිස්සු මේ සමහර විටන්නේ අර අපි කිව්වේ සිය දෝරිස් නිවන වගේ දෙයක් නෙවෙයි. තණ්හක් කියෝ කියන්නේ තණ්හාව ක්ෂය කිරීම. තණ්හාව දැන් අතෙන්දී අර බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය දේශනාවේදී දුක්ඛ සමුදය පෙන්වෙත් තණ්හාව. මේ පුණ බල. දුක්ඛ නිරෝධය පෙන්වෙත් තස්සායව තණ්හාය අසීස විරාග නිරෝධෝ චාගෝ පටිනිසග්ගෝ මුත්‍යනාලය වෙන දෙයක් නෙවෙයි. තණ්හාව ක්ෂය කිරීමමයි. ඒ වගේම මතක තියාගන්න අර අපි කිව්වනේ අර වච්චිකොත්ත පරිබ්‍රාහක අහපු ප්‍රශ්නෙම ඉබේම කියුණානේ එතන. බුදුරජාණන් වහන්සේ විමුක්ත පුද්ගලයාගේ උපත ගැන කිව්වේ මෙච්චරයි. නියම වචනේ එතනයි තියෙන්නේ. අච්චිච්ච තණ්හා. තණ්හාව කපා හැරියා. වාවත්තේ සංයෝජන. මේ සංයෝජන බැමි අනිත් පැත්තේ හරවුව කියන එක හිතාගන්න. දැන් සාමාන්‍යයෙන් ඔය එකකට එකක් සම්බන්ධ වෙනවා. දැන් මට මේවට උපමා කියන්න ගියාම මේ පිණිසතුන්. එයා දැන් ඔය රේල් පෙට්ටි හැමුණාන්නේ සමහර විට ඔය මොකක් හරි කොක්කක් දාලා නමුත් ඒක කොක්ක ගැලේ අනිත් පැත්තේ හැරි උහෙට ඉතින් ඒක සම්බන්ධයක් නැහැනේ. අන්න එහේ මේ සංයෝජන කියන එක එහෙම හිතාගන්න. කොකු අනිත් පැත්තේ හැරිව භව බැන්. ඒ වගේම ආවත් මේ සංයෝජන සම්මා මානාභි සමය ඒක ගැඹුරු කියමනක්. මේ සංසාරේ දිගට දිගට යන්නේ දැන් ඒකනේ මානියම උපකාර කරගෙන මානිය නැති කරන්න කියලා කිව්වේ. අවසාන ඉලක්කය තමයි අවසාන තුරුම්පුව තමයි මාර්යාගේ. ඒක ධර්මයේ දැක්වෙන්නේ අස්මිමානය කියලා. වෙමි කියන මානිය. භවය පිළිබඳව තියෙන ඉතාම සියුම් ඇල්ම. ඒක ඉවත් නොකරන තාක් දැන් ධර්මයේ කියවපු අය දන්නේ නැති අනාගාමි වෙන්නේ බ්‍රහ්ම ලෝකවලට යන්නේ අර අරඩින්ග තියෙන කට්ටිය. රූප රාග අරූප රාග මාන උද්ධච්ච අවිද්‍යා කියන තැන තියෙන අස්මිමාන සියුම් මන්දමින් වෙමි කියන මානිය තියෙනවා. කොට ඒකත් අන්තිමට ප්‍රහාණය කරන්න වෙනවා. අන්න ඒ වගේ දෙයක් මේ තියෙන්නේ මේ. ඉතින් අර තණ්හාවට ලැබෙන වැදගත් යන කිව්වේ අම්මා නිසා එච්චර හිතන්නේ තියෙන්නේ. ඊළාට අරටි කාරණේ බොහෝ දෙනා පටලවාගෙන තියෙන පටිච්චසමුප්පාදයක් මේකත් අතර සම්බන්ධේ. ඒක නිසාම ඇතැම් අය අර හින්දුන් වගේ ඇතැම් අපේ ආචාර්යින් වහන්සේලා හිතනවා අවිද්‍යාවේ මූල හේතුව මොකද්ද? අවිද්‍යාවට මූල මොකද්ද? ටික සොයන්න විහිසෙන්න ඕනේ නෑ. අවිද්‍යා අන්ධකාරය තුල අපි දැන් කිව්වේ අවිද්‍යා අඳුර තුල කරුණ නොදැනීම කියන අවිද්‍යා අඳුර තුල කෙරෙන අතපත ගෑම තමයි කාය සංඛාරෝ වචී සංඛාරෝ චිත්ත සංඛාරෝ කියන සංස්කාර. ඒ සංස්කාරණය තුල ඇති වෙනවා විඥානයයි නාම රූපයයි කියලා දෙකක්. ඒ දෙක තමයි දියසූරිය හැටියට අපි දැක්ුවේ අන්‍යමඤ්ඤ ප්‍රත්‍යතාව. කොට ඒක තේරුම් නොගැනීම නිසා ලෝකයා අන්න අස්ථාවරයක් ගන්නවා. ඒක ඔය මේකත් විදිහට අපි කිව්වා කර්තෘ කර්ම හැටියට අල්ල ගන්න දෙයක් තියෙනවා. දැන් උපාදානය තුල ක්‍රියාත්මක වෙන්නේ ඒකනේ. ඒක තව ටිකක් තේරුම් ගන්න නම් මේ පිනෙතුන් හිතා ගන්න පුළුවන්. ඔය දැන් අපි හිතමු දැන් මිරිඟුව ගැන අපි කොතිකුත් කියලා තියෙනවා. මිරිඟුව තනි කලාවක ටිකක් හිතන්න තේරුම් ගන්න උපකාර වෙන්න. තනි කලාවක ඒ තනි ඈතින් ඈතින් කණු හිටවල තියෙනවා. එතකොට මුවා
හිතා ගන්නවා අන්න අතන තමයි වතුර තියෙන්නේ කියලා පළවෙනි කණුව ළඟට දුවනවා. දුවල බලනකොට එතන නෑ ඊළඟ කණුව ළඟ. අන්න ඒ පින්නුවේ අර මන්හා පෝනෝ භාවිකයකේ ක්‍රියාත්මක බව පෙන්වන. ඒ විදිහට මේ තණ්හා විසින් ඉස්සරහට තල්ලු කර යවනවා. අරහත්ට හාව පැන්නේ කියලා නුකුත් ඒවයි මිහම එකකින් ඉතින් අපි තේරුම් ගන්න ඕන මේ ධර්මයේ තියෙන ගැඹුර මහා පුදුම ධර්මයක් මේක. කොටකේ ඉලක්කය තේරුම් ගන්න ඕන. බොහෝ දෙනා නිවන හැටියට භවයයි පතන්නේ. අපි මතු කළ දුන්නා පරිසම්පාදන හේ තේරුම් ගැනීමදී ආදී අවස්ථාවල මේ ධර්මයේ විශේෂත්වය තියෙන්නේ අර අවසානයේ සියලු දුක්ඛ ස්කන්ධය නැති කිරීමට නම් අන්න අර කියාපු භව රාගයත් නැති කර ගන්න ඕන. පැවැත්ම කියන හැඟීම. එතකොට තමයි සම්පූර්ණ එහෙම නැත්නම් අර අනාගාමී වුණත් ඒක යමක් ඉතිරි වෙලා තියෙනවා. ඒ වතරන් සියුන් දෙයක් මේ ධර්මයේ තියෙන්නේ. ඉතින් මේ පින්වතුන්ට මේ කියාපු ටික තම තමන්ගේ ප්‍රමාණයෙන් මේක ඇතුළට අරගෙන ඒවයින් භාවනාවට ප්‍රධාන උපකාර වෙන ටික විශේෂයෙන්ම මේ තණ්හාවේ ආදීනෝ පක්ෂ ඒව ගැන හිතලා අර බුදුරජාණන්සේ පෙන්නලා තියෙනවා තණ්හා උපදින තැන ඒවා ප්‍රහීණ වෙන තැන අන්න ඒව ගැන සැලකිලිමත් ක්‍රියා කළොත් අය කවුරුත් බලාපොරොත්තු වෙන උත්තමාර්ථ වෙන උතුම් තණ්හා තණ්හකයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාණං කියන ඒ අර්ථයට එතෙන්ට මේ පින්වතුන්ට පැමිණෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒක නිසා මේ පින්වතුන් මෙතෙක් මේ අසූ දේශනාව ඒ ප්‍රායෝගික අර්ථය උපකාර කරගෙන තම තමන්ගේ බණ භාවනා මුදුන් පමුණවාගෙන මේ ජීවිතය තුළම කිතාක් සෝවාන් සකදාගාමි ආදී ඒ මාර්ගඵල ප්‍රතිවිදෙන තුම මහා මහණිවට කැමිනීමට මේ කුසල මේ ධර්ම දේශනා හේතු වාසනා කියලා ප්‍රාර්ථනා කරන අවීචේස ඩකනිට දක්වා යම් තාක් සත්ව කෙනෙක් නිබඳු විදර්ශනාත්මක දේශනාවක් පැවැත්වීමේ ශ්‍රමණය කිරීමේ ඒ ආනිසංස අනුමෝදන් වීමට කැමතින අනුමෝදන් වීම තුලින් ප්‍රාර්ථනීය බෝධිගෙන තුම මහා මහණිවනි සනසෙත්වාගින් ප්‍රාර්ථනා ඇති කරගින් මේ ගාථා කියන්න එත්තාවතා චම්හිහි සම්බතං ජීවානුමෝදන්තු සබ්බසම් කිසිද්ධ්‍යා සබ්බේ දේවානුමෝදිත්වා බුද්ධන්තු අම ආකාසට්ඨා ච බුම්මාට්ඨා දේවානාගා මහින්දි පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාසට්ඨා ච බුම්මාට්ඨා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මාට්ඨා දේවානාගා දුක්ඛප්පත්තාච නිදුක්ඛා භයප්පත්තාච නිභය සෝකප්පත්තාච නිසෝකා හුන්තු සබ්බේ පිපානිනෝ දුක්ඛප්පත්තාච නිදුක්ඛා භයප්පත්තා සෝකප්පත්තාච නිසෝකා හුන්තු සබ්බේ දුක්ඛප්පත්තාච නිදුක්ඛා භයප්පත්තාච ඉමිනා පුඤ්ඤකම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය ඉමිනා පුඤ්ඤකම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය ඉමිනා පුඤ්ඤකම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමෝ හෝතු සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනාශසතු මාතේ භවත්වන්තරායෝ සුඛේ දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සුද්ධි භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සුද්ධි භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සුද්ධි භවන්ති තේ අභිවාදන සීලිස නිච්ඡං වද්ධා ප්‍රචාරිනෝ චත්තාරෝ ධම්මා වඩ්ධಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පති සද්ද සම්පති නීවච අතෝ නිබ්බාන සම්පති මිනාතේ සමිජ්ජතු. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මෙම ධර්මදේශනාව නොමිලයේ පින්වතුන් අතරට පත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුන් දැන් සවන් දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් යුතුව ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.